අපි නම් ඊළඟ කොටසට යමු. හොඳයි. දැන් මම මෙතන මේ ඇඳලා තියෙන්නේ පෘෂ්ඨ වංශින් වෙන අපේ පොදු දමන පද්ධතිය. හරි. දැන් මේ අපි කතා කරා හෘදේ නම් කිරීම යටතේ අපිට පුපුසී දමන යුගලක් තියෙන සංස්ථානික දමනයක් තියෙන ශීර්ෂපෝෂී දමන තියෙනවා. ඔය වගේ විවිධ දමන වර්ග තියෙනවා. හැබැයි පුතේ අපිට එහෙම දමන තිබ්බට පෘෂ්ඨවංශී විදිහට අපිට තියෙන පොදු ආකෘතියෙන් තමයි අපේ දමන පද්ධතිය හැදිලා තියෙන්නේ. හොඳයි. දැන් ඒතර මේ තියෙන්නේ පෘෂ්ඨවංශී විදිහට අපේ තියෙන පොදු දමන ආකෘතිය. හොඳයි. දැන් මේක ඉගෙන ගත්තට පස්සේ මෙතුවක් තිබ්බ දෙවෙන ප්‍රශ්නෙකට පිළිතුරුකුත් මම ඔයාලට දෙනවා. හරිද? right හරි නේද? බලන්න මෙතන දැන් ඔන්න අපේ මෙතන හෘදේ තියෙනවා. මේ හෘදය හෘදයෙන් ඇති වෙනවා උදරීය මහා ධමනිය. ඉහළට උදරීය මහා ධමනිය. එතකොට මේ උදරීය මහා ධමනියෙන් තමයි පුතේ මේ ධමනි වක්‍ර යුගල් 6 ඇති වෙලා තියෙන්නේ. උඩින් ඉඳලා බලන්න 1 පළවෙනි වක්‍රේ, 2 වෙනි වක්‍රේ, 3 වෙනි වක්‍රේ, 4 වෙනි වක්‍රේ, 5 වෙනි වක්‍රේ සහ 6 වෙනි වක්‍රේ යුගල් 6ක් තියෙනවා. එතකොට මේ යුගල් 6 නැවත එකතු වෙලා හෘදේ පෘෂ්ඨියේ එකතු වෙලා පෘෂ්ඨීය මහා ධමනිය කියන තනි ධමනියක් බවට පත් වෙලා තියෙනවා. මේක තමයි පෘෂ්ඨවංශින්නන අපේ පොදු ආකෘතිය. එතකොට පෘෂ්ඨවංශී සියලුම වර්ගවල ධමනි පද්ධතිය මෙන්න මේ ආකෘතියෙන් තමයි විකරණය වෙලා තියෙන්නේ. හරි. දැන් බලන්නකො මේ තියෙන්නේ ශිරපාලි. වෙන අපේ පොදු ධමනි පද්ධතිය. එතකොට ඒ ශිරපායන්ගේ ධමනි පද්ධතිය විකරණය වුණේ මෙන්න මේ පෘෂ්ඨවංශීගේ පොදු ධමනි පද්ධතියේ ආකෘතියෙන් තමයි මේක විකරණය වෙලා තියෙන්නේ. හොඳයි. දැන් මේකට අනුව බලන්න ඔන්න ශීරපායින්ගේ දමනි පද්ධතියේ පළවෙනි දෙවෙනි සහ පස්වෙනි වක්‍ර යුගල් තුනම සම්පූර්ණයෙන්ම ශීන වෙලා තියෙනවා. පළවෙනි මේ බලන්න පළවෙනි වක්‍ර යුගලත් නැහැ, දෙවෙනි වක්‍ර යුගලත් නැහැ, පස්වෙනි වක්‍ර යුගලත් නැහැ. හරි. ඒත් එක්කම හතරවෙනි වක්‍ර යුගලේ වම් පැත්ත විතරක් ඉතුරු වෙලා දකුණු වක්‍රය නැති වෙලා තියෙනවා. යුගලම නැති වෙලා නැහැ. වම ඉතුරුයි දකුණු වක්‍රය නැති වෙලා තියෙනවා. හරි. එතකොට ඉතිරියව බලන්න. හරි. දැන් අපේ තුන්වෙනි වක්‍ර යුගලම ඉතුරුයි. තුන්වෙනි වක්‍ර යුගලෙන් තමයි පුතේ අපේ ශීර්ෂපෝෂී ධමනි හැදෙලා තියෙන්නේ. දැන් ශීර්ෂපෝෂී ධමනි කියන්නේ හෘදයට ඉහළින් පවතින අවයව වලට ඔක්සිජන් සහිත ඔක්සිජනීකృత රුධිරය ගෙනියන ධමනි. right. ඊට පස්සේ හතරවෙනි වක්‍රය බලන්න. වම් පැත්ත හතරවෙනි වක්‍රයේ වම් පැත්ත තමයි අපි ඉතුරු. වම් වක්‍රයේ විතර ඉතුරුලා තියෙන අන්න ඒකෙන් තමයි සංස්ථානික ධමනිය විකරණය වෙලා තියෙන්නේ. right. ඊට පස්සේ හයවෙනි යුගල. හයවෙනි යුගලම අපි ඉතුරුයි. හයවෙනි යුගලෙන් තමයි පුප්පසීය ධමනි යුගල හැදිලා තියෙන්නේ. හරි. දැන් එතකොට දැන් ওই හතරවෙනි වක්‍රය අපේ යුගලෙන් වමන ඉතුරු වෙන්නේ. දැන් කුරුල්ලන්ගේ පක්ෂීන්ගේ ගත්තාම මේ කට්ටේගේ දකුණු වක්‍රය තමයි ඉතුරු වෙන්නේ වම ශීන වෙලා. අපේ දකුණු ශීන වෙලා වම ඉතුරු වෙනවා. ශීරපායින්ගේ කුරුල්ලන්ගේ වම ශීන වෙලා දකුණ ඉතුරු වෙනවා. ඒක තමයි අපි දෙගොල්ලගේ දෙන වෙනස. හොඳයි. දැන් ඔන්න ඔය කරුණු ටික මතක තියාගන්න. එහෙනම් අපේ හෘදේ අපේ ධමනි පද්ධතියේදී 1 2 5 කියන වක්‍ර සම්පූර්ණයෙන්ම නැති වෙනවා. හතරවෙනි වක්‍රේ දකුණ නැති වෙලා වම ඉතුරු වෙනවා. වම සංස්ථානික ධමනිය. තුන්වෙනි යුගලේ ශීර්ෂපෝෂී ධමනිය හැදෙනවා. හයවෙනි යුගලෙන් පුප්පසී ධමනි යුගල හැදෙනවා. රයිට්. දැන් බලන්නකො මේක. මෙන්න මේක තමයි හොඳම කතාව මේකේ. රයිට්. මකන්නම් කොහොම? දැන් බලන්න. මෙන්න හැඩය. එහෙනම් දැන් මෙච්චර කල් හිතාගන්නේ මේ සාමාන්‍ය අපි කියන්නේ ලම්බක් වගේ දෙන හෘදයට මේ හැඩය ආවේ කොහොමද කියන එක හරි ගැටලුවක් නේ අපට. එහෙනම් දැන් ඔය මේ හැඩය කියන්නේ හෘදේ හැඩේ නෙමෙයි. ධමනි පද්ධති හැඩේ. ඒකත් අපේ විතරක් නෙමෙයි මොකද්ද? පොදු පෘෂ්ඨවංශීන්ගේ ධමනි පද්ධතියේ හැඩේ තමයි අපි සංකේතාත්මකව හෘදයට දීලා තියෙන්නේ. හරි. ඒකත් මතක තියාගන්න.